අපි අද ඉවර කරමු මේ ගෲප් වල සම්පූර්ණ ඩීටේල් ටික ඉවර කරලා දාමු. ඊපස්සේ ඉතුරු ටික අපිට පටන් ගන්න පුළුවන් ඊළඟට. එදා කියපු ටිකෙන් මොකක් හරි අවුලක් වෙනවද මොන හරි එකේ නැතරුම් දෙයක් තියෙනවද? නැහැ සර්. සර් මේ ඔය තට්ටු සර් ඇඳපු තට්ටු දෙකේ තුනේ පොඩ්ඩක් තියෙන මේ මට මේ රෙවිට් එකෙන් ඕපන් කරලා බලලා පොඩ්ඩක් මේ අයිඩියා ගන්න පුළුවන් විදිහට දෙකක් තුනක් පුළුවන් නම් දානවා සර්. ආ හරි මම දාන්න මම දාන්න මල තියෙන ටික මම දාන්න මම දෙක තුනක් තියෙන මල ඊට පස්සේ වාටේ බලන්න පුළුවන් මම ඒක දාන්න. හා එතකොට මට පොඩ්ඩක් මේ තට්ටු අදින කොට අයිඩියා ගත්තා ඒක. ඔව් ඔව් ෆ්ලෝ දෙකක තුනක එකක් තියෙනවා මම ඒක දාන්න. මේ ඒතකොට ඒක සම්පූර්ණ ඩීටේල් ටික බලන්න. රෙවිට් එකේ දේ සම්පල් එකත් මම සේව් කරේ නැහැ දැන් ගන්න බැහැ මම ඊ බලන්න. මොකද සේව් කරේ නැත්තේ? අර රෙවිට් එකේ සම්පල් එකක් දෙනුනේ ටෙම්ප්ලේට් එකද? අර අද පුඩි නිකන් සාමාන්‍ය කා ගැරේජ් එකක් තියෙන සාමාන්‍ය තට්ටු දෙකේ වගේ ගියක් ඕපන් කරන් දෙන්න දෙන්නේ පළවෙනි වාර. ඔව් ඔව්. රීසෙන්ට් කරලා දෙනවනේ. ඔව්. ඒක මම සේව් කරේ නැහැ දන්න තින්තරා. දැන් ගන්න බෑ ඒක. ආ හා හා. මම ඊවන ටෙම්ප්ලේට් එකකුත් ගන්න ආපෝ. වාට දාන්න. රයිට්. මේක අපි මේ මම මේ මේක අනිත් පැත්තට මේ දාගත්ත රීප ටිකයි සේරම ටික. එතකොට මේක තව පොඩි එකක් මට ඊයේ කියන්න බැරි වුණා මෙන්න මේ දැන් මෙතනින් මෙන්න මෙතනට එනවනේ මේක මේ ඔය හොම් සෙට් වෙලා තියෙනවානේ මෙන්න මෙතන මේ පරා මේ තරාල ටික මේක මම හරියට මේකට ජොයින්ට් වෙලා නැහැ නේද මේ පේනවනේ ඔව් එතකොට මම මේක මේ උඩ රීසෙට් කරනවා මේක මකල ගන්නවා අපි අන්ටින් කරලා මකලා දාන්න පුළුවන් එක. right. පොඩ බලන්න ගන්න බැලුවා පේනවා මේ. මෙහෙම සෙට් කරලා නැහැ නේ හරියට මේක. මේක හරියට මෙතනම සෙට් කරගන්න පුළුවන්. අපි තියෙන පොඩි ඔප්ෂන් එකක් හදන්න. මේක අපි මේක එකින් එක අපේ සිලෙක්ට් කර කර කරන්න ඕනේ ඒක. සෙට් එකකට කරන්න බෑ. අපි අපිට මෙහෙම මේ තනි තනිව සිලෙක්ට් කරගෙන අපිට ඕන කිව්ව මේක හදන්න. මේක ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා මේ start join cutback කියලා එකක් තියෙන්නේ. අන්න එකෙන් මේක අපිට හදන්න පුළුවන් මේක මේක අපිට දැන් මේක නම් දෙන්න ඕනේ මේ රින දශම අපි රින අඟලක් විතර දෙන්න බෑ එතකොට මේක ඇතුලට යනවා ටික එන්ටර් කරාම මේක ඇප්ලයි කරන්න තියෙනවා මේ ඇතුලට යනවා නේද එතකොට ඒක අඟලක් මදි අඟල් දෙකක් විතර අපි දෙමු ගාඩ් මේකත් එක සෙට් වෙනවා වෙනවනේ මෙතන ජොයින්ට් එක මේකත් අපිට එහෙම දෙන්න පුළුවන් මේක ක්ලික් කරලා මේ පරාල මේක මේ ගියන හරියට සෙට් වෙන්න බෑ මේකට අපි නාගල් දෙකයි කියලා දුන්නා ඊළඟට මේ ඇප්ලයි කරන්න ඕනේ අපිට ඔහම තේරම ටික හදා ගන්න වෙනවා එකක් ගන්න දෙන්න ඕනේ සර් ඔය එකක් ගන්න දෙන්න ඕනේ ඒක මොකද හරියට උඩ තමයි හරියට මේ හිටලා හිටින්නේ මේ මේකේ රෝල් එකටත් තියෙනවා මේකේ රෝලින් මේ තියෙන මේ මේකටත් අපිට එකම දෙන්න ඕන මේකේ රෝලින් තියෙන එක එතකොට තමයි හරියට ඔය ෆිට් වෙලා මේක සෙට් වෙලා ගන්න හැදෙන්නේ එතකොට සර මේ ඔව් ගෙදරක ඔව් අයින බිත් මැද බිත් තිනම් වහලට තරම් ඉස්සෙන්නේ නැහනේ ඔව් ඔව් මැද බිත්ටි වහලට සෙට් වෙන කුරුපාවලින්නේ ඔව් එතකොට දැන් මේ ගෙදර අයින බිත්තියක් උඩට ඔය මේ මුදුන් ලී එන පැත්තේ බිත්තිය මේක උස්සන්න ඕනේ මේක උස්සන්න ඕනේ මුදුන් ලී මුදුන් යට ලී ආ දැන් ඔය මේ මුදුන් යට ලී තියෙන්නේ ආ මුදුන් ලී මේකද ඒ පැත්තේ උඩම මැදම තියෙන ලී ඔය මේ බිත්තිය අන්නේ මිත්‍ය අර ඔය මට්ටමට වහලෙ මට්ටමට උස්සලා ඒක යටින් පරාලයක් යනවා නේද සර්? ආව් ඒකයික මේ ඔකේ මේ මැද හරියින් යනවා. අන්නේ මිත්‍ය වහලෙ මට්ටමට ඉස්සිලා මුදුල්ලියට ඕන නෑ මෙහෙම. දැන් මුදුල්ලිය මෙහෙම මුදුල්ලිය දැම්මට පස්සේ මුදුල්ලියෙන් දෙපැත්ත මිත්‍ය සෙට් වෙනවා. ඊට පස්සේ මැදින් තව සපෝට් නැත්තම් ඒවට මේ මිත්‍ය උඩ තමයි මේ අපිට මේක දාන්න වෙන්නේ. දැන් මිත්‍ය දිනානේ මැද. මැද මිත්‍ය දිනානේ මෙතන මෙහෙම ලීයක් ඕනේ නෑ. මිත්‍ය උඩට මේ කුල්පාවක් දිනා මෙහෙම දෙන්න පුළුවන්. සපෝට් එක
ඊට පස්සේ මේ පැත්තට දැන් මෙහෙ බිත්ති දිනවා නේද එතකොට ඒ බිත්ති වලට තව මෙතනින් යටලියක් මොක් කර යනවා නේද යටලියට සපෝට් මෙහෙන් බිත්ති උඩින් දැන් බිත්ති උඩින් දෙන්න පුළුවන් දැන් මේ මෙහෙ බිත්ති දිනවා නේද වැඩ හරිය බිත්ති දිනවා නේද එතකොට ඒ බිත් එකට මේ පැත්තට කොහොමද අපිට මේ යටලියක් තව දාන්න ඕන නම් මෙහෙම මේ අතරත් දාන්න පුළුවන් එකක් දාලා ඒකට සපෝට් එකක් මේ වැඩි නම් දැන් අපි කියමු මේක ටික වැඩි කියලා වහලා මෙතන අඩි 40ක් ඉඳලා තියනවා නම් අපිට මේ අඩි 40ට මෙහෙම පරාල දාන්න බෑනේ. ඒක මැදින් ආයෙ ලීයක් යන්න ඕනේ. ඔව්. ඒකෝඩා මේ විදිහටම මැදින් මෙහෙම ලීයක් අපිට අදින්න පුළුවන් මෙතන. ඇදලා මේ මේ ගැටින් ලී අදින්න පුළුවන්. ඇදලා ඒකට මේ මැදින් මේ පිටිනවට සපෝට් දෙන්න පුළුවන්. මේ විදිහට තමයි කරන්නේ. මේ අපි වැදට දැම්මේ මේ විදිහට මේ වගේ මෙතන යට ලීයක් දාලා මේ යට ලීයක් දාන්න ඕනේ නැහැ. පිටිවල තියෙනවා පිටිය වෙනවා. පිටිය වුණ තැන් වල සපෝට් එක දෙන්න පුළුවන්. විතර ගහ ගන්න පුළුවන් මේ සාමාන්‍ය මේක සාමාන්‍යයෙන් අපි පරාල ගන්න 12ක් ඉතින් ගන්න මේ අතර 12ක් මේ සිලෙක්ට් කරලා තියෙන පිටියස වලට ඉස්සෙන්න ඕනේ හරමන්නේ මේ මුල්ලේ දෙපැත්ත මුල්ලේ දෙකද පොග වලට ඉස්සෙන්න ඕනේ මේක මුල් දෙපැත්ත මුල්ලේ දෙකද සාමාන්‍ය දෙපැත්ත මුල්ලේ ගණිකාර වලට ඉස්සෙන්න ඕනේ උඩක් ඉන්නව නැත්තම් මේ දෙපැත්ත දෙක ඕනේ වලට ඉස්සෙන්න කොහොමද මේ දෙක වලට එකක් ඉස්සෙන්න ඕනේ කොහොමද දෙපැත්ත දෙක මැදින් ඉස්සෙන්න ඕනේ අපි සීරිමක් ගන්නවා නම් දැන් අපි සීරිම් සීරිමක් ගන්නවා කොහොමද කරන්නේ? ඒක ඉස්සෙන්න ඕනේ දැන් අර ෆිනිෂින් සීරිම ගන්නවා වගේ නම් සමහර මේ විත් උස්සන්න නෑ උඩටම. ෆිනිෂින් සීරිම ගන්න නැතුව නිකන් නෝමල් සීරිම නම් ගන්න මෙතන නම් සීරිම ගන්න. ඒකට විත් උස්සන්න ඕනේ නෑ. ෆිනිෂින් සීරිම ගන්නවා නම් පොඩි ප්‍රශ්නයක් එනවා. එතකොට විත් යනවනේ උඩටම. ඒක විත් මේ මැදේවත් උස්සන්න. කියන්න බෑ එතකොට. දැන් ෆිනිෂින් සීරිම කියන දන්නවනේ ෆිනිෂින් සීරිම ඔස්සීම දැන් කරනවා. ඒකට මම පෙන්නන්න. දැන් මේ අපි සීරිම ගහනවානේ මෙන්න මේක උඩින් සීරිම ගහනවානේ මෙන්න ලීරියට පේන්න. ආ. එතකොට අපිට පිටි උස්සන්න වෙනවා උඩටම. වහල් දෙන්නකම්. ආ ආ. එතකොට නැත්තම් මේ කාමර අතර කීනවා මහනවනේ. දෙපැත්තට කොට පිටි යන දියනද? ආ. එතකොට ඒක උස්සන්න වෙනවා. එතකොට ඒකට පිටි උඩටම යන්නේ නැහැ. එතකොට පිටිලට කරලා නිකම් අපිට මේක දෙන්න කියන්නේ අපි දන්නවනේ අපි පිටට එක මේ තුنين අර ජොයින්ට් කරන්න දෙන්න තියෙන. ඇටච් සම්පූර්ණ මේ විදිහට මේ රාෆ්ටර්ස් ටික දාලා මේ රිජස් ටික දාලා රීපර් ටික දාලා සීරම් ටික දාලා කරගෙන යන්න එතකොට වා මේ යට යටේගේ ෆ්‍රේම් ටිකක් හදන්න. වාට දෙන්නේ විදිහ හදන්න. එතකොට අපි මොකක් හරි අඩිපාඩුවක් තියනනම් මට කියන්න දෙන්න බලමු කතා කරමු කොහොමද කරන්නේ. හරියටම කරන්නේ මේ මට තරම්. ඇඳපුවා දානකොට වහලයක් තියෙන එක දාන්න. ආ හරි මම දැන් වහලයක් තියෙන එක ලස්සන එකක් තියෙනවා මම දාන්නම් වාට ෆොටෝ ටිකක් මම පෙන්වන්නේ නේද අර. මෙන්න මේක තියෙනවා. මෙන්න මේක තියෙනවා. මේ වහලයක් අහලා තියෙන එක මේක නේ සම්පූර්ණ වහලෙම තියෙන. මේක. ඔප් එකේ මේ තියෙන ෆිනිෂින් සීන් දෙනවා නේ. ආ. මේ රිපෝට් එක ඔටික නේද අපිට දාලා. මේක මම දාන්න මේක බලා ගන්න පුළුවන්. මේක තියෙන නම. ආ. ඔකයි තට්ටු දෙකේ හියුත් දාන්න සර්. ආ තට්ටු දෙකේ හියුත් දාන්න. තට්ටු දෙකේ හරි තුනේ හරි. හරි. අපිට ඊළඟට තියෙන්නේ අපිට දැන් මේකේ මේ දැන් වහලෙ මෙහෙම හැදුවාට පස්සේ වහලට අපිට දාන්න ඕනේ මේ අතට මොනවද අපිට දාන්න වෙන්නේ අපිට දාන්න වෙනවා මෙතන මේ වඩි මුල ඇල්ලක් ගහන්න වෙනවා ගහන්න ඕනේ මේ පැත්තේ වඩි මුල ඇල්ලක් ගහලා ඊට පස්සේ එකට තීලක් දාන්න ඕනේ තීලක් දාන්න ඕනේ අපේ වහලේ තියෙන අයිටම් ටික ඊළඟට කරන්න තියෙන අපිට අයිටම් ටික තීල දාන්න ඕනේ වඩි මුල ඇල්ල ගහන්න ඕනේ තීල දාන්න ඕනේ ඊට පස්සේ මේකට සීඩුම එන්න ඕනේ architecture එකේ රූප එකේමයි තියෙන්නේ.
මේ කේසියා කියලා තමයි අපි කියන්නේ ඒකට කේසියා එක කරා එක ගන්න මෙහෙමයි අපි ඉස්සෙල්ලාම අපේ මේකේ රූට් එක සිලෙක්ට් කරගන්නවා රූපේ සිලෙක්ට් කරන ගමන් දැන් වඩින් මුලල ගහන්න මෙන්න මෙතන පොඩි වැඩක් කරන්න ඕන කියලා අපිට පේන්නේ තේරෙනවා නේද දැන් මේක දැන් මෙහෙම වඩින් මුලල මේක ගහන්න පුළුවන් මේ 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 රාෆ්ටර්ස් ටික මෙහෙම හැදුවා මෙහෙමනේ තියෙන්නේ දැන් වඩින් මුලල සාමාන්‍ය මෙහෙම ස්ක්‍රීන් එක ගහන්නේ ඒ කියන්නේ තීල ගහනකොට තීලෙම ඉන්න ඕනේ තීල ඉන්නේ කොට දැන් තීල ඉන්නන තීල එන්න ඕන නෝමනේ ඔන්න ඕන තීල එන්න ඕන ගන්න ඕන මේ තීල එන්න හරි එතකොට මේ පැත්තේ තීල එන්න ඕනේ නේද ඔහොම ඔන්න මේ 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 මේක ඔව් සොෆ්ට්වෙයාර් එක කියන්නේ නේද ඒකට මේ කපා ගන්න පුළුවා කෙලින් කපා ගන්න මෙහෙමයි අර මේකට මේක සෙක්ෂන් එකක් ගන්න ඕනේ ඔර සෙක්ෂන් එක ගන්න පුළුවන් මෙහෙම අපි ලෙවල් 2 එකට මෙයා ලෙවල් 2 එකට ගිහිල්ලා මේක සෙක්ෂන් එකක් දාගන්න ඕන අපිට මේ කෝස් මේ අපිට සෙක්ෂන් එකක් මේ විදිහට දාගන්න පුළුවන් සෙක්ෂන් එක දාන්න මම කියන්න ඕනේ නැහැ නේද රයිට් දාලා අපිට මෙතනින් බලුවාම සෙක්ෂන් එක පේනවා විතර පේනවා පේන්නේ වතාල දෙන එක මතක ගන්න රයිට් ඊට පස්සේ දැන් අපිට කපන්න ඕනේ මෙතනින් මේ HK ඉඳලා අඟල් 3ක් මෙහෙන් කපනවා කියලා හිතන්න ඕන එහෙනම් මේ සම්පූර්ණ මේක කපලා දාන්න ඕන ඒකට මට මේ සෙක්ෂන් එක අරගන්නකොට තව එකක් කරගන්න ඕනේ සම්පූර්ණ මේක පේන්න මඩ ගන්න. මේ ක්ලික් කරපුවාම මුළු වහලෙන් පේන්න ඕනේ මේ. මේක මැදකට આવුත් මැදින් අපේ අර කපන ටික මැදින් ඉවර වෙනවා. එහෙම නැතුව සම්පූර්ණ වහලෙ පේන්න මේ අතට සෙක්ෂන් එක දාගන්න. මේක සෙක්ෂන් එක මේ අතලා මෙහෙම තිබ්බොත් බෑ. සෙක්ෂන් එක මෙන්න මෙතන නේනකම් සම්පූර්ණ වහලෙන් පේන්න දාගන්න. දාලා තමයි මෙතෙන් යන්නේ. ඒකට අපිට සම්පූර්ණ අර රාෆ්ටර්ස් ටික හේරම ටික පේනවා පිටවලට. දාලා මෙතෙන් යන්න. ගිහිල්ලා අපිට මේක දැන් මේ කපන්න ඕන දැන් හරියට මෙයා කරගන්න මෙතන රෙෆරන්ස් ප්ලේන් එකක් දාගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මේ ආක්ටිචර් ඇප් එකේ වැදින රෙෆරන්ස් ප්ලේන් කියලා. ඒ ප්ලේන් එකෙන් තමයි ඒ ලයින් එකෙන් තමයි අපි කපන්නේ. හරි. රෙෆරන්ස් ප්ලේන් එක දාන්නේ වා රෙෆරන්ස් එක ක්ලික් කරනවා. ක්ලික් කරලා මෙතන එජ් එකේ ඉඳලා අඟල් 3ක් අතුල් පැත්තට තමයි දාන්නේ. ඒතර අපි ඔෆ්සෙට් එකක් දාන්න ඕනේ. වල මේ ඔෆ්සෙට් එක මෙතන අතුල් පැත්තට ඍණ ඉන්නේ ඍණ අඟල් 3යි කියලා දාන්න. ඊළඟ වතින් මෙතෙන් යන්නහම ඒක ඔටෝමැටිකලි ඔෆ්සෙට් වෙලා යනවා අඟල් 3ක් හැපේනවනේ ඒක. දැන් අදින්නේ මෙතනින් ඔව් ඔව් හැපතේ ඔෆ්සෙට් වෙනවා. ඒ කියන්නේ හරියට එජ් එකෙන් යන්නහම මම එජ් එකේ ඉඳ අඟල් 3ක් හැපතේ ඔෆ්සෙට් වෙලා යනවා. මේ වonna මේ ප්ලේන් එක නමකුත් දෙන්න පුළුවන්. දැන් නමක් දාන්න ඕනේ. නම මෙතන වonna ටයිප් කරන්න පුළුවන් අපිට. නම දාන්න ඕනේ. මම මෙහෙම දෙනවා. ඔය තියෙනවා තියෙන්නේ. කරන්නේ. මේ වonna මට ඔව් මෙහෙම මේ පුඩි කැලේ තිබ්බ නැහැ. ඉතින් එහෙම අදගන්න. එතකොට හොඳට බලගන්න. දැන් මේ දා අපි කපන්න යනවා. මේ පේන්නේ අර දිගට දිග රාෆ්ටර් කියලා මේ පේන්නේ කිරෝල්ට යනවා ඔඩිය පේනවා හරි ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා මේකේ මොඩිෆයි එකේ තියෙනවා මේ කට් කියලා එකක් තියෙනවා කට් ජොමෙට්‍රි ඔකට යනවා ඔකට ගිහිල්ලා අපි කපන්න තියෙන එක මොකද්ද කියලා ඉස්සරහ සිලෙක්ට් කරන්න මෙන්න මේක කැපෙන්න ඕනේ මේක ක්ලික් කරලා මේ ප්ලේන් එක ක්ලික් කරන්න තියෙනවා. ඒකට ඒක කැපෙයි. ඊළඟට දැන් මේ ඉහට යනවා. මොකද අපේ 20 ටිකක් විතර එලිට එකක් තියෙනවානේ. ඒකට ඒ ටික ඉවරන ගමන් මේ දෙක කපා ගන්නවා. මෙහෙම ක්ලික් කරනවා මේක ක්ලික් කරනවා. මේ අපේ RC system මේ විදිහට කැපෙන්න ඕනේ කෙරුවට යනවා. අපේ ඕන item එක ක්ලික් කරලා ප්ලේන් එක ක්ලික් කරන්න දෙන්න. මේ ගොඩක් යන්නේ මොකද අපි මේ අපි අපේ අර දාලා තියෙන 20ක් තියෙන 20ක් හරි 30ක් හරි තියෙන හේරම ටික මේ විදිහට යනවා. හරි නේද? දැන් ඔය ලයින් එකේ හේරම ටික අපිට තියෙනවා. ඔන්න පොඩ්ඩක් මේක රොටේට් කරලා බලන්න පුළුවන් වට. අපි 3D එකට කියලා බලමු. ලයින් එකට ගානට කැපිලා තියෙනවා. හරි. ළඟට ඔය විදිහට අපි අනිත් පැත්තත් කපා ගන්න ඕනේ. මම මොකද දෙපැත්තක්වත් තුන් පැත්තක්ව කපා ගන්න වෙනව නැත්නම් මෙවට අර ගැට එක දාන එක පිට්ටක් අවුල් වෙනකොට කියන්න දෙන්න ගියාම අපි අනිත් පැත්තත් බලමු. අනිත් පැත්තට යනකොට මේ සෙෂන් එකේම අපිට අනිත් පැත්ත ගන්න පුළුවන්. අපි සෙෂන් එකට මෙයා. ඊළඟ මොකද කරන්නේ? මේ පැත්ත. මේ පැත්ත. මේ පැත්ත ගන්න. මේ පැත්තතර ඉස්සර විදිහටම
අට්ටෙච්චකට ගියා රෙටිනල් ස්ක්‍රීන් එකට ගියා දැන් ඔෆ්සෙට් එක දාගන්න වෙන්නේ අපිට මේ පැත්තට නෙන්න ඕනේ එතකොට ප්ලස් දාන තමයි දාන්න ඉන්නේ අඟල් තුන අර මයිනස් කියලා දාන්න ඕනේ දැන් මෙතනින් යන දහම අතුල් පැත්තට තමයි එන්නේ ඒත් දැන් දරන්නේ එතකොට මේ පැත්තට අපිට ආයෙ session එකක් දාගන්න. එතකොට මම මේ වෙන session එකක් අරන් මෙතනින් අරන් මම මෙහාට session එකක් දාන්න. මොකක්ද දාන්න? මම පොඩ්ඩක් මම මෙහාට එක අතර ගන්නවා. බලන්න ඒක මේ cover වෙන area එක සම්පූර්ණ මේක මෙතෙන්ට හදාගත්තා නම් හරි. අදාරම මේක session එකක් ගන්න. එතකොට මේක එක line එකයි තියෙන්නේ. ඔකේ. එකට පේන්නේ නැහැ නේද? පේන්නේ නැති එකට මම මෙතන ගිහින් මේ ෆයිල් කියන එක දෙන්න. මේ මෙතන තියනනේ මෙන්න මෙතන මේ මේක තියන ෆයිල් පෝස්ට් මීඩියම් කියලා එක. ඩීටේල් එක ෆයිල් පේන්න ඕන. ෆයිල් කියන හොඳටම පැහැදිලිව පේන්න කියන එක තමයි ඒකෙන් ඒකට ෆයිල් කියලා දුන්නා හරියට. මෙන්න මෙතන. හ්ම්. ඊට පස්සේ ඒකටත් අපිට රෙෆරන්ස් ප්ලේන් එකක් දාගන්න ඕනේ. මේකට සෙට් එකකට මයිනස් අඟල් 3ක් වගේ තමයි දාන්න වෙන්නේ. යන්න දෙන්න ඕන බලන්න. ඔබ බලලා අර ඉස්සෙල්ලා තියෙනවා කට් එකට ගියා. අපත් වෙන්න ඕන එක දුන්නා. මේ කුක්ක. හරි. දැන් අපි තුන් පැත්තම කපා ගත්තා හරියට. ඊට පස්සේ අපිට තියෙන්නේ අපිට PD එකට අපි යා. මේක සම්පූර්ණ මෙහෙම වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට දාගන්න ඕනේ මොකක්ද? අපිට PCI එක දාගන්න. එන්න ඕනේ කොහෙන්ද? මෙන්න මේකට තියලා නෙන්න ඕනේ. ඔව්. ඉතින් අපි ඒක දාගමු. මෙන්න මේකේ මේ අපේ edge එකෙන් දාගමු. දාලා අපිට මේක සම්පූර්ණ කරලා අපි ඕන තැනට offset කරලා ගන්න පුළුවන්. අපිට ඒක කරන්න අපිට ඕන නම් මේ roof එක isolate කරගන්න පුළුවන්. එහෙම කරන කරලා කරන එක ලේසි. එතම මේවත් එක පේනවනේ මම ටිකට ගිහිල්ලා වටින් අපි රූප එක ඉසිලට් කරගමු රූප එක ඉසිලට් කරලා රූප එක ඉසිලට් කරගන්න රූප එක මේක හරි අපි හරිය රූප එක ඉසිලට් කරගන්න ඕන ටොප් එකත් එක පුළුවන් එහෙනම් බලන්න බේසික් රූප කියලා රටනවා රූප එක ඉසිලට් කරලා ඊට පස්සේ මම ඉසිලට් එලමන්ට් දෙන්න අපේ රූප එක විතර ඉසිලට් කරනවා රූප එක වටේට අපි පේසියක දාගත්තා නම් හරි දැන් එන්න ඕන කොයි පැත්තටද මේ මෙන්න පැත්තට අර පැත්තට මේ පැත්තට මේකක් කියනවද නැහැනේ පටියට තමයි එන්නේ මේ පැත්තට මේ තුන් පැත්තට මේ පැත්තට දාගන්න පුළුවන් අපිට නිකන් අර කවර් එකට වගේ ගහනවනේ පරාල් ටික පේන්නේ නැති වෙනද ඒකටත් එහෙම දාගන්න පුළුවන් ඒ ගැටුවානේ රයිට් මේ සීම එක දාන්න අපි ඇටේජ් එකට තමයි දාන්නේ එතකොට මොකේද දාන්නේ ආකිටෙක්ට් එකට ගියා රූෆ් එකට ගියා මේ පේසියා කියන එක ක්ලික් කරා ක්ලික් කළා මෙතනින් පේසියාගේ සයිස් එක දෙන්න තියෙනවා මේ අඟල් මේකෙන් දැන් තියෙන අර අර කී වගේම මේකේ සයිස් එකේ පේසියා තියෙනවා මේක නයි එකයි තියෙන අඟල් අඟල් 12 එක අපිට ඔන්න සයිස් එකකින් එඩිට් ටයිප් කිහිල්ල හදන්න පුළුවන් අඟල් 12 කියන්නේ අඩියක් නේ නඩියක් වැඩි නෑ මම දැන් අඩියක් අවුල නෑ අපේ අඩියක් දෙන්නේ අඩිය එක දෙමු අඩිය එක අවුලක් නෑ හරි එතකොට අපිට කරන්න තියෙන්නේ මේ අඩිය එක මම දෙන්නා මෙතන ගිහිල්ලා මේකේ ඇටජ් එක අපිට ක්ලික් කරන්න ඉතරයි තියෙන්නේ. එතකොට මේ විදිහට ඇටෙනවා. හ්ම්. පොඩ්ඩක් ඇටෙන්නේ. මෙතන මේ පැත්තට අපිට ගිහිල්ලා අනිත් පැත්තට ගිහිල්ලා
මේ ඇටජ් එක ක්ලික් කරපුවාම උඩේජ් එක ඇටජ් එක මාරු කරගන්න එපා මොකද එතකොට එකක් එක ලෙවල් එක අනික මෙහෙම සෙට් වෙන්නේ නැහැ ගන්න මේ දැන් මේක ෂොට් වෙනවා ඊළඟට මුල්ල සෙට් වෙන්නේ නැහැ දෙක මාරු නුත් එහෙම එතකොට නැත්නම් ඒක හරියන්නේ නැහැ ලෙවල් දෙකට එඩිටින් එතකොට මේකෙත් මේ පැත්තේ තියෙන්නේ මේකෙත් අද මේ පැත්තටත් දානවනේ මොකද මේ පැත්තට දානවා මේ පැත්තට මෙහෙම දානවා මේක මේ මේ පැත්තෙන් එන යට මේ පැත්තට පේනවා රීපරම් වලටි කවර් එකෙන් අපි දානවා එක. ඒකට මේක දාන්න පුළුවන්. ඔව් ෆිනිෂින් එකට. ඔව් විතර දාගන්න පුළුවන් වටේට. ඒකයි. ඊට පස්සේ මේක දැන් අපි අඟල් තුනක් ඇතුළට ගත්තානේ. මේක අපි අඟල් තුනක් ගත්තානේ ඇතුළට ඇතුළට ගන්න ඕනේ අපි අඟල් තුනක් අර කට් කරන්නේ. ඊට පස්සේ මේකෙන් අපිට ඒ ඔෆ්සෙට් එක හදන්න පුළුවන්. මේක පැත්තකින් බලාගෙන මේ පැත්තෙන් බලමු. පිටතර කෝ ගන්න මේ පැත්තෙන් අපි මේක මේ සිලෙක්ට් කරොත් එහෙම. මේක ගන්න ඕනේ. මෙතන තියෙනවා මේ. vertical profile offset horizontal profile offset කියලා. අපි එතන ඇප්ලෝඩ් නේ යන්න ඕනේ. එතන මේක horizontal එක තමයි එන්නේ. හොරිසොන්ටල් එක බලමු මේක පිටාංගල් තුනක් තමයි මට ඕනේ ඉතන දිගේ එන්න ඕනේ බලමු මේක පිටාංගල් තුනක් හරිද අද ඔරි කියන්නේ මේක ඇතුලට right ඒක මේක පොඩි ගැටලුවක් තියෙනවා මෙන්න මෙතන මේක පුට්ටක් ඉදිරියට පයිනවා මේක අපිට මෙතන හදා ගන්න පුළුවන් මේ පස්සේ මේ මේක දැන් මේක මෙතන දෙනකන් ආවනේ ඊට පස්සේ අදමු අපි right ඊට පස්සේ අනිත් පැත්තට ඒ විදිහම කරන්න ඕන අපිට. මේ පැත්තක අපි හැදුවා මේ පැත්ත හැදුවා. අනිත් පැත්තට ඒ විදිහටම මේක කරලා ඒක දනාගල් කරනවා. වාගල් තුන දෙන්නවා. මේ සම්පූර්ණ හැම එකකම ගියාගල් තුන අතුරට. මේ ජොයින්ට් එක අන්තිම එකට. ආ ඒකට මෙහෙම ගිහලා තියෙනවා කියලා. හා. මේක ඒක ජොයින්ට් එකත් දෙන්න ඒක නම වාගල් තුන අතුරට ගියා. හරිද? ආයක දැන්ට කමන්න එක දැන්ට කිවිච්චයි කොහොම උඩ ඒ මුල් දෙකේ කොඩි කට්ටක් ඉදලා දෙන එක අපි හදන් පස්සේ හරි ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේකට ගැටේ ගැටේ කියන්නේ මොකද්ද අපේ ෆීල් එක එතකොට කොයි පැත්තට සෙට් වෙනවෝ යටට උඩ පැත්තට යට පැත්තට ගැටේ උඩට උඩ පැත්තට සෙට් වෙනවා මෙතනින් එන්න ඕන මෙතනින් මෙහෙම එන්න ඕන හරි ඒකත් අපිට ඒක යට මොහොතේ මේ එකට දින්නන හරි අපි ඒක කරන්නේ අපිට මේක රූප වලට යනවා රූප වලට ගිහිනා මේකේ තියෙන මේ ගැට කිය මේ ගැට කියන එක ක්ලික් කරන්න තියෙනවා මතක ගැට කියන එක ක්ලික් කරන්න තියෙනවා ක්ලික් කරලා මේක උඩ මෙන්න මේ උඩ මේක මේ ෆේෂියල් එකේ උඩ එජ් එක ක්ලික් කරලා හරි දෙකම එක්ස් මේ දැයි ගැට මේකේ ටොප් එකේ බොටම් එජ් එකයි ෆේස් එකේ ටොප් එජ් එක දෙකම එකයි ඒක උඩ ක්ලික් කරා නම් මේක ගැට එකේ මේ සයිස් එක තියෙනවා මෙතන ගැට එක ගැන තියෙන්නේ මෙතන සයිස් හදා ගන්න පුළුවන් ඕන එකක් මෙතන 5 5 එකක් තියෙනවා මෙතන 5 5 විතරයි තියෙන්නේ අපිට සාධාරණ ටොප් කර ගන්න පුළුවන් අපිට ඒක ස්කේට් මුකින් හදන්න පුළුවන් සයිස් එක මෙතන තියෙනවා සයිස් එක මෙතන අපේ 5 5 5 6 6 කියන සයිස් තියෙනවා මම දැන් 5 5 එක ගන්නවා මෙතන ඒක කරමු මෙතන අපි යට එජ් එක ක්ලික් කරමු हरियाणा
දෙපැත්තට දින දාන දෙකම ජොයින්ට් වෙනවා ගන්නට අපි වෙන වෙනම දැම්මට කාට ජොයින්ට් නම් වෙනවා හරි හරි එච් එකට ගන්න ඒක ඕන මෙන්න මේ එච් එකට අපි කරවන්න ගන්න डाउन पाइप पैनलांट මේක ක්ලික් කරන මොකද මේක වේවන මෙතන මෙතන ෆිට් වෙන දැන් මේක ෆිට් වෙනකොට කොතනද හරියට මෙන්න මේ පේනවනේ මොකද මේකට තව සෙට් වෙනවා නේද ඔව් ඉතින් අපි අර ගාන බැලන්ස් බෝඩ් එක මේ බැලන්ස් බෝඩ් එක කියලා කියනවා මේකට වඩින් බුලයල්ලා කියලා කියන්නේ සිංහල නේද මේ මේ ඉංග්‍රීසියෙන් කියන ඒසියා කියලා කියනවා ඊට පස්සේ මේ බැලන්ස් බෝඩ් කියලා කියනවා මේක ඒකට තමයි අපි ගහන්නේ මේක කියන්නේ ෆීල් හයි කරන්නේ මොකද ඒකට තමයි සෙට් වෙන්න ඕන ගාන ඊට පස්සේ මේ පැත්තෙන් ගිහිල්ලා අරකෙත් රූප් එකේ මේකයි මේක රූප් එකේ ඉච්චක අරක ඉච්චක හරියට බලගෙන නැත්නම් ඕනනම් මේක රූප් එක ඕනනම් හයිඩ් කරලා දැම්ම නම් ඒත් හරි මේක එතකොට ඒක කරදර නැතුව අපි තියාගන්න පුළුවන් මේකද රූප් එකට අපිට ඕනේ නැහැ නැත්නම් මේක අයිසොලේට් කරා නම් ඒත් හරි හරිද මේක 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 පේසියා පේනවනේ ඕක ආය අයිසොලේට් කරා නම් අයිසොලේට් නම් දෙන්නම් පොකට ඕක පේසියා විතරක් වෙනවා ආ එතකොට තාරක රූප් එක මෙහෙට ඇවිත් මේක නේ එහෙම දුන තරගක් නැති යනවා අපි බලන්න දැන් මේකයි එන්න මේකයි දෙකම අයිසොලේට් කරමු ක්ලික් කරා මේකට ගියා අයිසොලේට් කරනවා දැන් හරි අපිට ඕඩර් එක තරක් ආවා ඉතින් දැන් මේ ඉඩක් ගාලා අල්ල ගන්න පුළුවන් නේද right ඊට පස්සේ රූප වලට ගියා ගැටයකට ගියා ගැටයකට ගියා මේක ක්ලික් කරන් ගියා දැන් ඔය ගානට අපිට කියව ගන්න ලේසි නේ දැන් මේක ජොයින් කරලාම එනවා ගන්න අර ගොඩක් එලිමන්ට් ගොඩක් තියෙනකොට අපිට පොඩ්ඩක් එතන සෙට් කරගන්න අමාරු වෙන නේ ඔව් දැන් මේක අපිට මෙතන නිකන්ම ක්ලික් කරන්න පුළුවන් දැන් ගානට ජොයින් කරලා ආවනේ ඔව් ඔව් ඉතින් ගානට එනවා එතන වෙන මොකක් හරිත් බලමු හදන්න පුළුවන් දෙයක් නේද මේක අන්න මේක මම මෙතන තියෙන අදින් දින සෙග්මන්ට් කියලා එකක් බලමු ඒක පුළුවන් දෙයක් නේද එතකොට බලමු මේක එතන පොඩි මේ ප්‍රයෝගනේ මොකද දන්නවද අපි අර ඔෆ්සෙට් කරපු නිසා මෙතන මේ කෑල්ල එතන එළියට පැන්නේ මේක අපි මේක ඔෆ්සෙට් කරන්නේ මේ හතරම ඔෆ්සෙට් කළාම දැන් මේක ඔෆ්සෙට් වුනේ නැහැ මේක ඔෆ්සෙට් වෙන්න ඕනේ නැහැ මේකෙත් අපිට හොරිසොන්ටල් ඔෆ්සෙට් එකක් මේ පැත්තට කොහොමද ඔෆ්සෙට් යන්නේ මේකට ඕනේ නැහැ මේකෙත් හොරිසොන්ටල් ඔෆ්සෙට් එක දින්න නම් හරියට සමහර විදිහට ආයේ හොරිසොන්ටල් ඔෆ්සෙට් එක ඇහිලා තියෙන්නේ අපේර ගැමුණු එකෙන් අපි දිරන තියෙන්නේ ඔෆ්සෙට් එක මේ පැත්තට අපි කරා ट्रांसपेरेंसी
ඊට පස්සේ අපිට පුළුවන් මේකට ඩවුන් පයිප් එකක් දාන්න යටට ඔකේ වැහි පීල් ලෙස අර කෙරවලට එන් කැප් එකක් ගන්න වැහි පීල් ලෙස කෙරවල එන් කැප් එකක් ගන්න අන ඒක අපිට වෙනම හදන්න ඕනේ ඒක පොඩ්ඩක් මෙතන මේ 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 කැරට් එක කියන්නේ මේ මෙතනනේ ඔව් මේක එන් කැප් එකක් ගන්න විදියක් නැහැ අපිට ඒක වෙනම මොඩියුල් කරලා මෙතනට හයි කරන්න ඕනේ මම ඒකවට කියා දෙන්නම් අපිට මේකේ වෙනම දා පොඩි මොඩලින් කැප් පාටයක් නැහැ මොඩලින් පාට් එකකට අපිට මේකට මේක කතා ගන්න පුළුවන් කියන්නේ මේකෙම ඒක අපිට සෙට් කරන්න අමාරු මේක මේ 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 ප්‍රේසියා වල නැහැ මේ මොක කරන්න පුළුවන් කමක් නැහැ මේක එතන අපිට ඒක හදන්න පුළුවන් මේක පේන්න එක මෙහෙ කරගන්න පුළුවන් හදන්න පුළුවන් මේක වෙනම වෙනම මේ මෙතඩයක් තියෙන එක හදන්න මෙතෙන්දී අපිට මේ මේ ඔටෝමැටික් කරන ගන්නේ මේක හදා ගන්න බෑ මේ වෙනම සෙග්මන්ට් එකක් අපි හදා ගන්න හතර තමයි ෆිට් කරනවා අපිට මම ඒක කරන්නේ ඊට වඩා කියා දෙන්න ඉස්සර අපි දැන් තවත් පාඩම් තියෙනවා කරන්න ඒකට ඒක වෙනම අයිටම් එකක් හදලා එතෙන්ට මෙහෙ කරන්න ඕනේ ඊට පස්සේ මේකට අපිට තියා ගන්න ඕනේ ඩවුන් පයිප් එක ඒක ඩවුන් පයිප් එක අපි ෆැමිලියක් විදිහට තමයි ඩවුන් පයිප් එක ගන්න ඕනේ. ඒක වෙනම අපි ඉම්පෝට් කරගන්න ඕනේ. ඒක කරන්නේ මෙහෙමයි. අපි මේකේ අපි යන් ලෙවල් 2 එකට. ඒකට දැන් ඩවුන් පයිප් ඕනේ. කොතන කොතන ඩවුන් පයිප් ඕනේ කියලා අපි ඉස්සර තීරණය කරන් ඉන්න ඕනේ. අපිට මුල්ලට දාන්න වෙනවා අන්නේ. දැන් මේ තියෙන කට්ටයගෙන. ඒතර මේ මුල්ලට අපිට එකක් දැම්ම හැකි නේද? මෙතෙන් දෙකක් දැම්ම හැකි. අපි හතරක් විතර දාමු කොහේ මෙතෙන් දෙකයි. හතරකට හතරක් දාන්න පුළුවන්. මේකට යන්න ඕනේ. අපි ආක්ටිච්චර් වලම කම්පෝනන්ට් එකට යන්නු. ඊට පස්සේ මේ ප්‍රේස කම්පෝනන්ට් එකට යන්නු. ඊළඟ අපිට මේක ලෝඩ් එකෙන් ලෝඩ් කරගන්න පුළුවන්. අපි කොහේරි සේව් කරලා තියෙනවා නම් මම මේක සේව් කරලා තිබුණ එකක් ඩවුන් පයිප් කියන මෙන්න මේ සේව් කරලා තියෙන මේවා අපිට නම් අර වෙබ්සයිට් එකේ දුන්න ඉවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඈ. ඒකේ තියෙනවා. ඩවුන් පයිප් ඩවුන්ලෝඩ් කරගන්න. මම මේක ඕපන් කරනවා. ඕපන් දුන්නාම මෙන්න මේක මෙහෙම මේක ඩවුන්ලෝඩ් වෙනවා මේකට. ඊට පස්සේ මෙහෙම ගත්තාට පස්සේ අපිට ඔයාලට පෙන්වනවා මෙන්න මෙහෙම මේක මේක ප්ලේන් ප්ලේස් වෙන්නේ සෙකන්ඩ් එකේ මේක ප්ලේස් වෙන දැන පෙන්වනවා මෙහෙම මේ අපිට මේ යනකොට මේ පයිප් එකට ප්ලේස් කරන්න පුළුවන් මේ මෙහෙ ප්ලේස් කරන්න මේ මෙහෙ මෙහෙ ප්ලේස් කරන්න දෙන්නේ නැහැ අනිවාර්යයෙන් මේ මේක ඇතුළ ගම ප්ලේස් කරන්න පුළුවන් එතකොට මේක අපිට බලලා මේ අපි මෙතන නම් ප්ලේස් වෙන්න ඕනේ අපිට මේක ප්ලේස් කරන්න පුළුවන්. මට මේ පිටින් මෙන්න මේ හරි නෝන. මම ක්ලික් කරන්න පුළුවන්. අපිට බලමු මේක ප්ලේස් වුණාද කියලා ගිහින් CD එකේ. හිලක් වගේ එකක් එනවා මේක දැනගම අන්න ඒක
විත්තියට හේතු වෙන එක තමයි තියෙන්නේ. එතකොට මේ විත්තිය යන ඔක විත්ති කියන්නේ එන්නේ එක විත්තියට හේතු වෙලා වගේ තිබ්බනම් අපිට හරියටම තියා ගන්න පුළුවන්. මෙතනින් මම කියන්නම් කොහොමද. ඔහොමයි පොඩ්ඩක් හොඳට zoom කරලා මේ පොඩ්ඩක් මෙහාට දෙනවා. මෙන්න මේක මෙහෙම paste කරා. ඉතින් place නයි. අපි ඕනේ 3D එකෙන් පොඩ්ඩක් බලමු කියලා. हरवाण ऑप्शन එක දෙන්නේ නැහැ හරවන්නේ. ඒකට මේක රොටේට් කරන්න තමයි වෙන්නේ. මෙහෙම මේ අතර දැන් මේ අතර බටේ තියෙන්නේ මෙහෙම රවුමක් මේ අතර රොටේට් කරන්න වෙනවා. මොකද අපි රොටේට් එකේ ස්පේස් එකෙන් කලින් එන රොටේට් කරන්න ඕනේ. එහෙනම් මේක අයි මකලා ඉවරලා ආ මකලා කරන්න ඕනේ. බලන්න අපිට මොකද අර මේක තියෙන්නේ මේ උඩින් බලපුවාම බැලුවා එක බටයක් මේ අතර පේන්නේ අනිත් බට දෙක දෙපැත්තටම දිනන්නේ. ඒක අපිට හරියටම ටික ප්ලේස් කරගන්න ටිකක් පොඩක් අමාරුයි. එක පාරයි මේක දැන් එක බටයක් මේ පැත්තට දිනන අනිත් බටේ පල්ලෙහාට ගිහලා බෙන්ඩයක් වගේ අනිත් පැත්තට ගිහන තියෙන්නේ මේක රොටේට් කරන්න පුළුවන් අපිට මෙතනින්ම රොටේට් කරමු අපි ගන්න රොටේට් කරන්න එක මේකේ රොටේට් කරන්න පුළුවන් මේකට ගිහිල්ලා අපි මේකේ සෙන්ටර් ඔෆ් රොටේෂන් එක දැන් මේ වෙනවානේ සෙන්ටර් ඔෆ් රොටේෂන් එක කොහෙද යන්නේ කියලා අපි මේක මෙන්න මෙහි ඉඳන් තියනවානේ එතකොට දැන් අපිට මේක රොටේට් කරන්නේ මෙන්න මේක වටේ රොටේට් කරනවා හරි අපි සෙන්ටර් ඔෆ් රොටේෂන් එක පොඩ්ඩක් හදාගමු මෙතන මේ වටේ වටේ කරමක් කරගෙන හරි නැත්නම් මේක ආපෝ මේ පැත්තට ආවොත් ගැටලුවක් එනවා ඒකින්ද මේක සෙන්ටර් ඔෆ් රොටේෂන් එක ප්ලේස් කරනවා මේක සෙන්ටර් ඔෆ් රොටේෂන් එක මේක මෙතනට ගන්න මොකද කරා මෙතනට ආරා මම කරගෙන යනවා දැන් හරි නේද දැන් හරි නෑ 100% අපිට ඒක හදන්න පුළුවන් ඒක හදන්න පුළුවන් එක තියෙනවා. හරි මේක අපි පැත්තකින් බලමු. දැන් පිටිය ගිහලා තියෙනවා නේද? දැන් මේක කරන්න ඕනේ අඩිය පල්හැට ගන්න ඕනේ. මේක අපිට normal එකම ක්ලික් කරලා පල්හැට arrow keys වලින් ගන්න පුළුවන්. අපිට මේක සෙට් කරන්න ගන්න. මේක හදා ගන්න පුළුවන්. මේක උස් වැඩි නා. මේක අපිට මෙතනින් කොට කරන්න පුළුවන්. මේක මේක මේ ක්ලික් කරලා එතන මේකේ තියෙනවා මේ edit type වලට ගියාම මෙන්න මෙතන මේ තියෙන්නේ u height එකයි straight length එකයි u height එක කියන්නේ මෙන්න මේ ඇදි වගේ තියෙන කෑනේ මේ ඇදයක් වගේ තියෙන්නේ මෙන්න මේක මේක තමයි u height එක කියන්නේ ඒක දෙකක් කියලා තියෙනවා ඊට පස්සේ මෙතන straight කියන කැලින් කෑනේ දෙකින් කියලා හතයි කියලා දෙන එක පොඩ්ඩක් අඩු කරනවා අපිට මේ අපේ කියනවා නේද එතකොට අපිට අඟල් කීයක් විතර අපිට අඩියක් විතර අඩු කරමුකෝ හයක් විතර ගන්න බයි අහයිඩ් අප් දැන් තව තියෙමු මේක හරිය නේද ඊට මෙතෙන්ද ගන්න මොකද කරන්න පුළුවන් ලේසිම වැඩි මිරස් තමයි මේ මිර එක තමයි ලේසිම වැඩි මෙතන මොකද කරන් තියෙන්නේ මේ ක්ලික් කරා මෙලේ ක්ලික් කරා ටූල් එක ක්ලික් කරා මෙන්න මෙතන සෙන්ට් එක හොයා ගන්න සෙන්ට් එකෙන් බැරි ඉන්න මේ සෙන්ට් එක මේක කරන්න බෑ ඔතන බෑ අපි දැන් සෙක්ෂන් එකකින් පුළුවන් මේ සෙක්ෂන් එකක් කරන් බලමු මේ 2D එකට ගිහිල්ලා අපේ කොහේ කොතන තියෙන්නේ ඒක ෆයිල් එක තියෙන්නේ මෙතන තියෙන්නේ මේ පැත්තේ සෙක්ෂන් එක බලන්න සෙක්ෂන් එක බලන්න මේක අරකට හරි දැන් හරි
පැත්තර ගන්න මොකද කරන්න පැත්ත ලස් කර යට අමාරු ඉන්න මේ තාව ඔන්න මෙහැර හට ගත් හොමගත කරන්න උඩින් බලලා ලන්නකට ගීල බලන මොකද පිටුල්ල ගන්න තමට මෙත්ත තන්තයට දෙයක් ඕන කිලකීම තෙන්ට එකම තෙන්ට එක මොකද කරන්න මේ කලික් කරා කොපිටුල්ල එකට ගියා මල්ටිපල් කියන කලික් කරා ඊට පස්සේ මෙතන නැතිින් කලික් කරන හට අදන ඉන්න දී लेवल लगे कमन अपना मैन फिर उसको करा था फिर ऐसे आई बटक डालना था फिर हरी पत्ता लगा कौन ना मैं का ये हम गाने पुला मुझे तो दिखा रहा मैं तेरे ने फेस में मल्टीपल दिन ना गाता फिर ऐसे अपने आने पर तुम जाओ आने पर तो ना देखो इधर पासे दावा अभी तो होगा कभी ऑन होते हैं मैं अरे पिला क्या दान वाले निकाम मेहम ब्राउन पाइप के दान में निकाम मेहम पूरी कैलम यहाँ रेलिये तेरे दान वाले कैटिंग यार मॉक कर माल पोच कर करी मॉक कर के लेके टॉटी बैठे हैं ना तेरा भी ये ना कदम कुछ එහෙමයක් කරගන්න නැත්තස මේ දංගල් දාන්නපු ඒවත් තියෙනවද මොනවයි ඉප්ප නැතුව දංගල් දානවා නම් තා නැත්තම ඒවා තියෙනවා ඔබ්ජෙක්ට් වලට ඕන ඔබ්ජෙක්ට් එකක් තියෙනවා හරි ඩවුන්ලෝඩ් කරලා ඒක දාන්න පුළුවන් මං කියන දංගල් නෙමෙයි මෙන්න මේ බටේම පොඩක් මෙහෙම පැනලා මෙහාට දැන් අර මං අර පොඩ ෆොටෝ එකක් තියෙනවානේ ෆොටෝ එකේ තිබුණානේ මෙහෙම තමයි මේ වගේ අර මං අද පුරකට පෙන්වන්න ඉච්චෙන්න එන්න ඕකේ මම ෆොටෝ විදිය ගන්න මේ පඩවුන් පයිප් එකම මේක අනිත් පැත්තට පොඩක් කරකව ගන්න තියෙන්නේ ඒක අපිට මේ මිරය කරගන්න පුළුවන් ඕන එක්සල මිරය කරගත්තා නම් ඒත් ඒකම වෙනවා ඉතින්ට ගිහිල්ලා අපි සෙක්ෂන් එකට යමු සෙක්ෂන් එක මේක අපිට මේක අනිත් පැත්තට මිරය කරගත්තා නම් මෙහාට මිරය කරගත්තා නම් හරිනේ ඒක අනිත් පැත්තට හැරෙනවද උඩට ඔව් ඒකට ඕකම අපි සිලෙක්ට් කරලා කෙනා මිරේක මේක මැදින් දෙන්නේ මුතුන් විරවන හරිනේ මුතුන් විරවන හරිනේ ඒක ගත්තා ගහයිලා ඊට පස්සේ මේක අපිට කොට කරගන්න ඕනේ මේක පොඩක් දැන් මේක හැලලා අටු කරලා මෙතන කොට කරගන්න ඕනේ ඒකට මොකද කරන්න පුළුවන් මේකේ අපි එඩිට් ටයිප් එක එඩිට් ටයිප් අනිවාර්යෙන් කරන්න ඕනේ නැත්නම් මේක තේරම දුවත් එහෙම අනික තේරම ඒ විදිහට නැස්සන මේක එඩිට් ටයිප් කරලා ඩුප්ලිකේට් කරලා ඊගොල්ලෝ මේක වෙන එකක් නමකින් ඉන්නේ ඊට පස්සේ ඒක අපි හදන්න ඕනේ මේ ලෙන්ත් එක මේ ලෙන්ත් එක අර මොනක් කිව්වද හදන්න මේ හයිට් එක අනිවාර්යෙන් අඩු කරන්න අපිට ඔයදී දෙකක් විතර දෙන්නක ඔක්තර හරි ඊළඟට දිනන කමෙන්ඩ් එක මේ උතර ගැට්ටක් ඊලෙන්ත් එකක් හදන්න ඕන එකක් තියෙනවා ඔකේ ලෙවල් 1 එකෙන් දෙකකට. කොටක් නම් කරේ.
මේ අපිට පොඩ මේක ඉතින් තව අඩු වැඩි කරලා වට හදාගත්ත කී මේ මේ අයක මේ අතුරට අරන් ඔව් ඕන දින හදාගන්න හරිනේ දැන් මම මල්ටිපල් කර මොකක් හරි තිබ්බා නම් ඊට පස්සේ මේ මේ වැඩේ හරි ඔතන එක තේරෙනවද ඔව් සර් හරි ඊට පස්සේ අපි බලමු රූෆ් එක ගැන රූෆ් එක වල්ලා ඊට මම ඔයාලට සීඩින් එක කියා දෙන්න දැන් රූෆ් එක දැන් මේ වැඩේ නම් මෙතන රූෆ් එකට තමයි අපි මේව දාලා තියෙන්නේ. මේක පරාජික පීපර් ටික පේන්න නම් හරියට මේක මේ ඔපැසිටි එක මෙහෙම තියලා තියන්න ඕන. එතකොට අපිට මෙහෙම එකක් කරන්න පුළුවන්. දැන් මේක අපි ට්‍රාන්ස්පරන්ට් එක හදුවානේ ට්‍රාන්ස්පරන්ට් අඩු කරන්නේ. මේ ට්‍රාන්ස්පරන්ට් එක අපි අඩු කරලා තිබ්බ කලින් දැන් ඔය සර් ටෙම්පරරි දාපු රූෆ් එක ඩිලීට් කළම දාන්න බැරිද? ඩිලීට් කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. එතකොට ගොඩක් හොඳයි කියලා හිතනවා මට නෑ නෑ ඒක ඩිලීට් කරන්න පුළුවන් ටෙම්පරරි රූප් එක නැත්තම් ආ ඒක ට්‍රාන්ස්පරන්සි එක මෙයා කරලා තිබ්බම අපිට එතකොට කොකටත් හොඳයි ට්‍රාන්ස්පරන්සි වැඩි කරලා ට්‍රාන්ස්පරන්සි අඩු කරලා දැම්මම පේන්නේ නැහැ නේ මේක රූප් එක පස්සේ එඩිට් කරගන්න හරිය ඕනේ එඩිට් කරගන්න ඕනොත් ආය රූප් එක අපි අදින්න එපා ඕක තියෙන්න ඕනේ නේ එතකොට හද ගන්න ගියාම ඒකින්ද හොඳ වැඩි තමයි මේ ට්‍රාන්ස්පර කරගන්න ට්‍රාන්ස්පරන්ට් කරලා දාන්න. මේ සම්පූර්ණ ට්‍රාන්ස්පරන්ට් කරලා දැම්මම 100%ක් දුන්නා. 100%ක්ම කරලා දැම්මම ඔව් 100%ක්ම කරානම් පේන්නේ. මම දැන්ට මේකෙන් පොඩක් අඩු කරා මම ට්‍රාන්ස්පරන්සි එක. අර රිපෝට් එක පේන්න ඕනේ නේද? ඔපෙස් ට්‍රාන්ස්පරන්සි එක දැන්ටම 50ක් කියලා ගියා. ඔපෙස් 50ක් කවු කියන්නේ? හරි. මේකට එතකොට දැන් 100%ම දැම්මොත් එහම ආයේ ඔව් ආයේ සිලෙක්ට් කරගන්න පුළුවන් විදියක් තියෙනවා. පුළුවන් සිලෙක්ට් කරන්න පුළුවන්. මේ ටැබ් එක ක්ලික් කළා කොහොමද තියාගෙන ඔය ටැබ් එක ගහලා ටැබ් එකේ ඔය එකේ මාරුවට මාරු හරි හරි අන්තිමට රූප් එකක් ඉන්නේ හරි හරි එකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන් හොඳ ඇඩ්ලොක් එක හරි හරි අපිට මේකට මේ රූප් ටයිල් එක දාන්න තමයි දෙක තුනක් තියක් ට්‍රයිල් එකක් හරි ෂීට් එකක් හරි මේවා දාන්න. එතකොට මේක අපිට සම්පූර්ණ ටයිල් ටික හදන්න මේ කියන්නේ උළු ටික හදන්නත් පුළුවන්. නැත්තම් මේකට අපිට මේ කියන්නේ අපි අර මැටීරියල් එකක් දාලා අපිට ඒක හැම හදන්නත් පුළුවන්. දෙන්න දෙතුන් විදිහම ගියා දෙන්න පළවෙනි ඉස්ලාම් කරලා ලේසි විදිහ තමයි අපි මේකෙන් තව රූපයක් ගන්න. අපිට කොපි කරන්න පුළුවන් රූප එක අපිට සෙක්ෂන් එකකින් බලලා හරි නැත්නම් මේ සයිට් එකකින් බලලා හරි මේ රූප එකේ කොපියක් ගන්න පුළුවන්. මේ රූප එකේම කොපියක් ගත්තා. මෙතන තියෙන රූප එකේම රූප එක සිලෙක්ට් කරගන්න. රූප් එකේම අපිට කොපියක් ගන්න පුළුවන්. මම මේක සයිට් එකෙන් බලන්න. කොපියක් ගන්න කොහොමද? මේකම කොපියක්. මේ කොපිය ඕනේ. මේ කොපිය වලට ගිහිල්ලා මේ මල්ටිපල් කියලා දීලා අපිට මෙන්න මෙතන අල්ලලා මෙතන උඩම තන මෙතන අපි දැන් අපි අඟල ගන්න ගත්තේ. ඒකර මේක උඩට එන්න නම් අඟල උඩට දාගත්තා නම් හරි නේද? ඔව් කියලා මේ අපි උදේ අඟල කියලා ටයිප් කරලා හරි මේක අඟලක් දෙන්න. ඒකට කොපියක් එනවා තාම. එන්ට කරපුවා නේද? දැන් ඒකට වෙහෙල ගියා නේද? ඒක අවුලන්නේ නැහැ. ඒ කියන්නේ අර උඩින් තව රූපයක් එනවා. ඔව්. අර ට්‍රාන්ස්පරන්ට් රූප එක තියෙනවා. ඒක උඩින් වාගේ තව කොපියක් එනවා තියෙනවා. දැන් මේ ගැප් ගන්න නැහැ. මේ ඇටින් වාට පේනවනේ සම්පූර්ණ රූප ටිකයි පරාල් ටිකයි. ඩුප්ලිකේට් කරගන්න මොකද නැත්තම් අර ඔයාදාන මැටීරියල් එක අනිත් පැටර් රූපයටත් වැටෙනවා අනිත් එකටත් වෙනවා ඩුප්ලිකේට් කරගන්න ඩුප්ලිකේට් කරලා එඩිට් ටයිප් වලට ගිහින් මෙතන මෙතන මැටීරියල් එකක් දෙන්න දැන් මැටීරියල් එක හදාගන්න හැටි එතකොට දැන් මොකද කරන්නේ මැටීරියල් එක දැන් රූපයකට මැටීරියල් එකක් තියෙනවා රූපයකට කියන්නේ තියෙන්න ඕනේ මොනවද උළුණු තියෙන්න ඕනේ ඔව් එතකොට උළු අවයිසල්ලාම අර වෙබ්සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න ඕන රූප මැටීරියල් රූප එකක් තියෙන ටයිල් එකක් මෙන්න මේ වගේ එකක්
මම මේ හදපු එකක් තියනවා පෙන්නන්න මෙන්න මේ වගේ මැටීරියල් තියෙනවා රූප් සර්ච් කරපුවා රූප් මැටීරියල් කියලා ඔය හදලා හිටින් පෙන්නන්න මැටීරියල් එක අපිට ගන්න පුළුවන් මෙතනත් තියෙනවා මැටිකල් හදලා කිව්වා නේද මේ තියෙන රූප් එක මැටීරියල් එකක් තරම් මේ තියෙන ටික පරණ රූපයක් වගේ පේන එක අපි දොන්න පාටම හදලා හිටි කොහොමද කියන්නේ කරන්නේ කොහමද මෙතෙන්ද ගිහිල්ලා අපි නිව් මැටීරියල් එකක් ගන්නවා මෙතන මේකේ නිව් මැටීරියල් දෙනවා දීලා මෙතන නිව් මැටීරියල් එක මේක රීනේම් කරගන්න සෝ अपलोड මම මේකේ රූප් ටයිල් වල ඉමේජ් හදාගත්ත ගැප් ටිකක් තියෙනවා මේකේ රූප් ටයිල් වල ඔර ඩවුන්ලෝඩ් කරන්න වට කිව්වා නේ මම ඩවුන්ලෝඩ් කරලා මැටීරියල් හදනකොට කිව්වා ටයිල් එකේම අපි හදමු මැටීරියල් ඔව් මැටීරියල් හදන්න කිව්වා මේ කලර් කියන එකට මෙන්න මේ කලර් කියන මෙයාට දෙන්න ඕනේ රූප් ටයිල් එකක් තමයි මෙතන තියෙන්නේ රූප් මොකක්ද දැන් ළමයිගේ සාමාන්‍ය නෝමල් ටයිල් එකක් තියෙන්නේ මෙතන අපිට මේ සීන් කියන එකෙන් කියුබ් කියලා වලට ගියාම අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ බම්ප් කියන එකට මෙතනින් බලන්න පොඩ්ඩක් ඊට පස්සේ මේ ක්ලික් කරලා මේක කොච්චරද කොහොමද තියෙන්නේ කියලා. ඒරියා කොහොමද තියෙන්නේ කියලා. මේකේ පොඩ බලන්න මේ පේනා කොටු කොටු තියනනේ මේ අඟලේ අඩියක් තියෙන්නේ මේක. ඒලා ටයිල් එක මේ සාමාන්‍ය රූප් ටයිල් එකක් අඩියක් විතර වෙනව නේද? ඒතර මේක මදි. එතකොට අපිට මේක හදා ගන්න පුළුවන් මේක අඩි 20ක් විතර කරනවා අර පොඩි කොටුවක් අඩියක් විතර එනවා. ඔව්. එතන මේක අඩි 20ක් විතර කරනවා. සර් අඟල් 20ක් තියෙනවා. ඒක ගහලා අඩි ගහන්න ඈ. එතකොට මේ දැන් මෙහෙම දැම්මම පොඩි පොඩි කොටුවක් දැන් එක නම් එකක් විතර එනවා. හරි ඒක මේ ඩම්ප් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බම්ප් කියන එකට යටට ගිහිල්ලා මේ බම්ප් කියන එකට මේක ක්ලික් කරලා එතනට මෙන්න මේ ඩිස්ප්ලේස්මන්ට් කියන මේක ඇප්ලයි කරන්න ඕනේ. ඩිස්ප්ලේස්මන්ට් හරි බම්ප් කියලා හරි තමයි මේක ඉතිරි තියෙන්නේ. සාමාන්‍ය ඩවුන්ලෝඩ් වෙනකොට ඒක දෙනවා. ඩිස්ප්ලේස්මන්ට් කියන එක දෙන්න. ඉතින් අර ඩන් දෙනවා. ඉතින් ඒකෙත් මේ සයිස් එක හදන්න ඕනේ අර විදිහටම අඩි. මෙතන අඩි 20ක් නේ අපි දුන්නේ. දැන් අඩි 20ක්. ආ ස්ටොප් වෙන ඉතින් ඔබ. ආ. පිටකට මේක ටයිල් එක තේරෙනවා. දෙන්නේ මෙයා හැඩ එකට එන්නේ මේ අර පොඩි පොඩි මේ චේනකට බලා ගන්න පුළුවන් අපිට හිතලා ඇප්ලයි කරන ඉතින් ඕකේ කරන්න දෙන්න මේකත් එක ඕකේ කරන්න ඕකේ දැන් මම හැම බලා ගන්න පුළුවන් එරා අර ගන්න ඉමේජ් ගන්න තමයි ඒක තියන්නේ වෙන්නේ එතන මේ මේවට මේ මේවටත් අපිට මේ කලර්ස් මේකට මැටීරියල් දෙන්න පුළුවන් මේ ඩට එකට එඩිට් ටයිප් වලට ගිහින් මේකටත් මේ මැටීරියල් තියනවා කරමු මේක දැන් සාමාන්‍ය ඔය ඇලුමිනියම් මොකක් හරි කලර් එකක් මේකට බලමු අපේ මේකට හරින කලර් එකක් දැන් සාමාන්‍ය අතු පාට වලින් තියෙන්නේ ඕක නේද ඔව් සරි කියන කරගෙන කොපා කෙනෙක් තියෙනවා කොපා කෙනෙක් දෙන්නාද දැනට ඒක ඇප්ලයි කරගන්න ඒ පාට එනවා ඩවුන් පයිප් මේ ගැට එකට දුන්නේ මේ ඩවුන් පයිප් එකත් මේ පාටත් දෙන්න පුළුවන්. ඔක තමයි එක විදිහක් මේකේ රූප් ටයිල් එක හදන්න. ඒක ආගි කොපියක් ගත්තා කොපි අරන් මේ විදිහට හැදුවා. ඒක නම් අපේ අපේ මේ වැඩ ටිකේ මේක ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ මේක හදන්න තව විදිහක් තියෙනවා. මේ විදිහ ඔය පෙන්නන්න. ඒකත් මේ විදිහට තමයි අපිට වෙනම වෙන වෙනම මේ තනි තනි වලට වෙන වෙනම හදනවා නම් ඒක දැන් අපි කියමු මේ පැත්තට මොකක් හරි එක જાතියකින් දාලා අර පැත්තට එක જાතියකින් හරි මොකක් හරි එන විදිහට යනවා නම් අපිට ඒක මෙයා වෙන් කරගන්න ඕනේ. දැන් මේ රූපෙක එහෙම වෙන් කරගන්න බැහැ. ඒකට ඒ වගේ වෙලාවකට අපිට තව තියෙනවා තමයි. මම ඒක මේ වෙන මේකක් තමයි පෙන්නන්නේ. මේක දැන් ගොඩක් කැඩි වැඩි වැඩි හින්දා
අපි ලෙවල් එකේ ඉන්න චූටි චූප්පියක් අඳගමු. මේ පැත්තෙන් අදින්නම්ම ඔයාලා ලොක් කරනවා. මේකෙන් හොඳ නැති. එළවම මේකට රුපියල් දාගන්නවා. ෂෝට් වීසු. චෙක් කරනවා කියන්නම් තුනයි. ඔහොම උත්තර දාගන්න පොඩ්ඩක් මේ ෂෝට් එක ලයින් කරන්න. ආයෙදක. ඔය විදිහට බලන්න. ඔයගොල්ලෝ නම් ඔතන නෝට් පොඩ්ඩක් දෙන්න ටයිප් කරන විදිහ හරි නේද හරි ඒක තමයි ඒක රූපයක් වෙනම හදාගන්න මෙන්න මෙතන තියෙනවා මෙතඩ් එක අපිට තියෙනවා මැසින් ඇන් සයිඩ් කියලා එකක් මේක අපි ඉස්සරහට අපි ගන්නවා මේ අපිට වෙනම අර මේ ඕකෙන් තමයි හදන්න තියෙන්නේ ග්‍රවුන්ඩ් එක හදන්න තියෙන්නේ අපිට මොන හරි කඳු වාරි දාලා නම් වටේ පිටේ ඒක ස්ටෑන්ඩ් එක ඉතින් මෙතන මාස් එක නමක් ගහන්න වෙනවා. ඒ කියන්නේ අපි තව ලේයර් එකක් පහ හදන්නේ. ඊට පස්සේ මෙතන අපිට මොඩල් ලයින් කියලා එකක් තියෙනවා. මේ මොඩල් ලයින් එකට ක්ලික් කරන්න. ඉතලා මේ සෙට් කියන එකට ගිහිල්ලා සෙට් කියන එකේ මේ අපි අදින්න ඕන ලේයර් එක කොයි ස්පේස් එකේද අදින්න කියලා සිලෙක්ට් කරන්න ඕනේ. අපිට ඕනේ මෙන්න මේක උඩේ කියන්නේ. ඒතර මේ උඩේක අපිට සිලෙක්ට් කරන්න තියෙනවා. අපි ක්ලික් කරමු. ඒකට පෙන්වනවා මේ අදින ලේයර් එකේ මොකේද කියලා. ඊට පස්සේ මොඩල් ලයින් එකට ගිහිල්ලා අපිට දෙන්න පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේ ක්ලික් මේක මේ මොඩල් ලයින් එකට ගිහිල්ලා මෙන්න මෙතනින් සිලෙක්ට් කරනවා ඩෝ ඔන් වර්ක් ප්ලේන් කියලා. ඒක කියන්නේ කොයි වර්ක් ප්ලේන් එක අදින්නද කියලා. ඊට පස්සේ මෙතනින් අපි ක්ලික් කරලා අපි මේ ලයින් ටික ක්ලික් කරන්න පුළුවන් වටේ ලයින්. කියලා සාමාන්‍ය කරන විදිහට මේ ක්ලික් කරන්න පුළුවන්. ඊළඟ මේක අර ඉලිට පයින් යව හදන්න ඕනේ. මේ මෙතන අපේ ටූල් එක තියෙනවා නේද? ඒකට හදා ගන්න පුළුවන්. මේ මොකද? වටේම හදා ගන්න ඕනේ ඉලිට ගන්න පුළුවන්. ඔම හදලා ඉවරලා මේකේ මේ ලයින් ටික දැන් අපි මෙයා කරපු ලයින් ටික සිලෙක්ට් කරන්න. ඔම සිලෙක්ට් කරලා මෙතනින් එනවා ඊට පස්සේ මේ ක්‍රියේට් ෆෝම් කියලා එකක්. ඔම නෝ ක්‍රියේට් ෆෝම් එකට ගිහිල්ලා සොලිඩ් ෆෝම් කියලා දෙන්න. දුන්නා මෙන්න මෙහෙම එකක් එනවා. මේ උඩින් තව එකක් ඇදෙනවා. අපිට මේක පොඩි අගයක් තිබ්බනම් ඇතුම මේකට මිලිමීටරයක් විතර වගේ දෙනවා. ඒ කියන්නේ මිලිමීටරයක් තිබ්බනම් ඇති මට හිටින්නස් එක. අර කවුරු වෙන්න ගන්න දෙන්න ඕනේ ටයිල් එක. ඊට පස්සේ මේ රූප එක හැදුනේ මෙතන අපි තියෙන රූප එක. මේකට මැටීරියල් එක දාන්න පුළුවන්. එතකොට වෙනම එකක් තමයි හැදෙන්නේ. අර යට තියෙන එකට කිසි බාධාවක් දෙන්නේ නැහැ. අර කලින් විදියට මේකේ මේකේ ස්ට්‍රක්චර් එක ගන්න ගිහිල්ලා අපි අර කලින් මැටීරියල් එකම දාමු. රූප ටයිම් 10 කියන අපි දැන්.
ඒක හරි. එතකොට මේකේ අපිට මේකට ගියාම හරි ස්ටෙප් එක ගිය. හරි මෙහෙම බලා ගන්න පුළුවන්. දැන් මේකේ දෙපැත්ත මෙපැත්ත හිලා නැති තියෙනවා. මොකද එකම දෙක එකම තියෙන එකයි මේ මේකයි උඩ එකයි දෙකම එකයි තියෙනවා. මේක මාරු කරන්න නම් පොඩ්ඩක් මේ යටි යටි කියන රූප එකේ මේ මැටීරියල් එක මැටීරියල් එක මැප් ලැබුණා නේද? ඒක මෙතන එකක් තියෙනවා. ඒකේ මැටීරියල් එක වෙනස් කරමුකෝ. අපි වෙනස් කරොත් දැන් ඒක ඒක ආගල් දෙකක් එක එක ෆ්ලෙක් කරන්න ඕනේ. මම පෙරාලේ මේක වෙනම ගෲප් එකක් අරගෙන වෙනම රූපයක් මම අරගෙන වෙන මැටි දෙකක් දැම්මා. අලුත් මෙතන රූපයක් හැදුණා රූප් කෑන්න. මේක වෙනම යට තියෙන යට තියෙන රූප් එකේ වෙනම තියෙනවා යටින් බලන්න. ආ. අර රූප් එකේ උඩින් තව රූපයක් හැදෙන එක තව උනේ. ආ. මෙතන රූප් එකක් තියෙනවා. අර වහලේ දාගන්න එකම තමයි යෝකද නේද? ඔන්නකම තමයි අර උඩින් එකක් දාලා ඒක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් මේ දෙකෙම එකම තමයි වෙන්නේ. දැන් මෙතන ඕනනම් දෙපැත්ත මේ පැත්තට තව එකක් හදලා කරන්න පුළුවන්. මේ පැත්තට එක පැත්ත මේ එකක් දාලා අර පැත්තට වෙන එකක් දාන්න වගේ වුණොත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. තරකින් අරකින් කරන එක ලේසි උඩට අපිට කැඩ් එක දෙක හතර දෙන්න ඕනේ නැහැ. අරක එකපාරින් තියාගන්න. ඒක දෙන්නව. තවසු හරි ඊට පස්සේ තව එකක් පුළුවන්. දැන් අපිට අපි කියමුකෝ මෙහෙම කියලා මේකට අපිට අතම ටයිල් එකක් හදලා දාන්නත් පුළුවන්. මොකද මේකත් තියෙනවා. ඒ කියන්නේ මම ඒකට වට වන්න නම් අපි ඊට කරන්න ඕනේ මේ ෆැමිලි හදන හැටි පොඩ්ඩක් කරන්න ඕනේ. මම සම්පූර්ණ ඒක කරන්න බෑ කියලා ටිකක් ලොකු පාඩම් ටිකක්. ඒ කියන්නේ ෆැමිලි එකක් හරි හදා ගන්න හැටි. ෆැමිලි එක කියන්නේ දැන් වට ගහක් පවා හදපුවා තමයි තියෙන්නේ මේ මේවා මේවා හදපුවා තියෙන්නේ. ඔයා ගෙනල්ලා තියන්නේ ගහයි අපි පවායි හදලා තියෙන එකකින් එක. ඒක මේසයක් ගෙනත් තියෙනවා නා. කවුරු හරි හදපේක. මේ රෙවිට් වල හදපේක තමයි තියෙන්නේ. ඔයා ගෙනල්ලා තියෙන්නේ. හ්ම්. ඒතකොට ඒවා හදන්න පුළුවන්. ඒතකොට මේ දැන් උළු කැටෙත් අපිට හදලා ගෙනල්ලා මේකට තියන්න පුළුවන්. එහෙම මෙතඩ් එකක් තියෙනවා. ඔටෝ කැඩල් එහෙම ඕගනයිස් කරන්න. ඔටෝ කැඩල් කරන මේ රෙවිට් වල කරන්න පුළුවන්. රෙවිට් වලින් අපිට 3D ඔබ්ජෙක්ට් අහින්න පුළුවන්. ඇදලා ඊට පස්සේ ඒක ගෙනහල්ලා අපිට මේ ෆැමිලියක් කියන්නේ ඒක තමයි. ඒක සම්පූර්ණ හදපු සෙට් එකක් තමයි ෆැමිලියක් කියන්නේ. ඒක ගෙනහල්ලා මේ ටයිල් එක උඩින් මේ මේකට මේ රූප් ටයිල් එක විදියට හරි නැත්නම් අපිට රූප් ෂීට් එක විදියට හරි දාන්න පුළුවන්. ඒක එතකොට සම්පූර්ණ අර මේ 3D පේනවා. දැන් මේක 3D පේන්නේ නැහැ නේ පොඩ්ඩක්. 3D කියන්නේ අර දැන් මේ ටයිල් මේ උඩ පිටට ඕ 3D මෙහෙම ඉස්සලා පේනවා. ඒනවා මේ අතින් කුහර එහෙම ගන්න පේන්නේ නැහැ නේ. එතකොට අර එහෙම ටයිල් එක එහෙම ගෙනහල්ලා මෙතන දැම්මොත් මේ උඩුකැටේ සම්පූර්ණ හැඩත් එක්ක මේ විදිහට ගන්න තේරෙනවා. ඒ කියන්නේ ඔරිජිනල් උඩුකැටයක් වගේ. ඒකට අපිට ෆැමිලියක් හදාගන්න ඕනේ. ෆැමිලි එක හදලා ඒක තමයි මේකට ප්ලේස් කරන්න ගන්න. එහෙම ගන්න ඕනේ. ඒක මම ෆැමිලි එකට කියලා දෙනකොට මම කියා දෙන්නවා ඔයාලට එකක් දාන්න හැටි. දැනට මේ ටික මේ ගන්නට ගියා. එතකොට සද ඕකට සද මුදුන් මුල එහෙමත් තියන්නව එහෙම මොන හරි. ආ මුදුන් මුල තියන්න ඕනේ. ඒකත් මම කියා දෙන්නම් බෑ. නිකන් මුදුන් මුල තියනකොට මම මේකටම කියන්නම් මුදුන් මුල තියන හැටි. දැන් මේක දාන හැටි තේරෙනවා නේ? නිකන් normal උණු ටික තියා ගන්න පුළුවන් නේ. ඔව්. ඒ මුදුන් දානකොට අපිට මෙහෙම කරගන්න ඕනේ. දැන් මුදුන් මුල යන්න ඕන කොහෙද? මෙන්න මේ උඩින් යන්න ඕනේ. මෙන්න මෙතනින් යන්න ඕනේ. ඔව්. මේක යනකොට අපිට මෙහෙම එකක් කරගන්න වෙනවා. මුලින්ම අපිට මේ සෙක්ෂන් එකකින් බලලා මෙන්න මේ මැදන යන්න ඕනේ. ඔව් වැඩි කරා. සාමාන්‍ය අගල් 4ක්වත් දාන්න වෙයි. ඈ? අගල් 3මාරක් 7 අගල් 3මාරක් 4ක් දැම්ම නම් හරියයි. 4ක් විතර දැම්ම නම් හරියයි. සයිස් එකද එනවනේ. ඒ සයිස් එකට දාගත්තා. ඔව්. ඊට පස්සේ අපි චයිල් වලට පොඩ්ඩක් දාන හැටි කියා දෙන්න හිතුවා. මේක අර වර්ක් දෙපැත්ත දෙකක් ආවනේ. ඒකින්ද පොඩි අවුලක් ගියා. මොකද අපි අර එක පැත්තකටත් අලුතෙන් හැදලා රූට් එකක් තිබ්බනේ. ඒක සෙන්ටර් එක හරියට හොයා ගන්න අමාරු වෙනවා. මේ පැත්තන බැලන්ස් වෙන්න තිබ්බනම් මේ වැඩේ තන කර හැකියි. එන්න රූට් එකක් දාමු. මේක අවුලන තුන් පැත්තට ප්‍රශ්නයක් වෙනවා. ඒක දැන් අපි
සෙෂන් එකක් දාගන්න මම නෝ මේක පොඩ්ඩක් මෙහෙම පේනවාට අපිට මොකක්ද කරන්න පුළුවන් මෙතන මේ view වලින් හදන්න ඕන extend එකේ view range එක හදා ගන්න ඕන මෙතන අපි 20ක් විතර දිනවා මේක අඩි 15ක් විතර දෙන්න මේ මම දැකියා දුන්නේ අර නැත්නම් අපිට පේන්නේ නැහැ උඩ එච් එක පේන්නේ මේක එන්න බලන්න ඒත් අපිට මෙතන section එකක් දා ගන්න පුළුවන් මේක මැදි යන්න අපි දාන section මේක අපිට ඇට ගන්න පුළුවන් කරමු ඊළඟට මේ section එකෙන් බලන මෙතන නෝ ලයින් එකෙන් බලන මේක පැහැදිලි ලයින් එක පේනවා අතන අර ටූප් එකක් මේ පැත්තට සෙට් වුණානේ ඒක එතකොට අපි අලුතෙන් දාපු සෙට් එක පැත්තේ විතර අපි දැම්මේ එහෙම වුණා පොඩ්ඩක් වැඩි අවුල් වෙනවා දැන් රෙෆරන්ස් ප්ලේන් එකක් දාලා අපි රෙෆරන්ස් ප්ලේන් එක දාලා කියන්නේ මේක මේ රීනේම් කරගන්න ඕක කියලා ගන්න ඉස්සරහට කියවනා කියලා තමයි ගොඩක් කියන්නේ නේද එහෙම ගන්න ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ මේක ප්ලේන් එක සෙට් කරගන්න අපි ලිච් වන කියන්නේ සෙට් ප්ලේන් දෙන්න මෙතන නේම් එක සිලෙක්ට් කරන්න මේක දී පහ කිර ගන්න ඕනේ ඔකේ කරන්න ඊට පස්සේ 3D එකට ගිහින්න ඊළඟට මේකට යන්න 3D එකට යන්න 3D එකට ගිහිනා 3D එකේ කම්පෝනන්ට් යන්න කම්පෝනන්ට් එකෙන් අපි ආපහු සරයක් අපි ලෝඩ් කරගන්න ඕනේ අපේ ස්විච් ප්ලේට් එක ගිහින ලෝඩ් වෙන්න ප්‍රෝග්‍රෑම් එක ටොප් වියු එකේ දෙනවා අපි මෙතනට හරි ෂෝක් වෙන එකේ අපිට බලා ගන්න පුළුවන් හරියට ෂෝක් වෙන එක අපි ඉන්නේ හරි අපේ නම එහෙම අපේ නම මෙතන ෂෝක් කියන්නේ ෂෝක් කියලා දුන්නා මෙන්න මේ ෂෝක් කියලා ලයික් කරන්නේ අනේ දුන්නාම අතන අර කියන්නේ අතන දාලා ඒ නෝ ඒ සිස්ටම් එකේ ඉඳලා සිලෙක්ට් කරන්න බෑ කියලා ලෙවල් එක කියන්නේ දැන් බලමු දැන් යනද ලොක් දැන් හරි යනවා අපි යනවා දැන් බලමු හරි ඔකේ මේ ෂෝක් කරන එක ඇදෙන්න ඕන අපේ මේ රූප් ෆයිල් එක Okay,
හරි කියන්නේ ඒක හරි නේද අර අතන අර ප්ලේන් එකේ ඉඳලා මේ සිලෙක්ට් කරන්න දෙන්නේ නැහැ පොඩි පොඩි ආපකක් රවුලක් තියෙනවා නේද අපිට එහාට මෙහාට කරලා හදා ගන්න පුළුවන් මේක සපෝට් කල් හැට ගන්න ඕන නම් මේක සමාජාචාරි ප්ලේන් මේ ප්ලේන් එකේ ඉන්නේ දැන් මේක අපිට පැත්තකින් බලලා හරියට මේක සස්පෙක්ට් අප් වෙන්න ඕන නම් මේක සපෝට් කල් හැට ආන හොදයි නේද ඔව් කල් හැට ගියන හොදයි නේද ඔව් නෝවන් තියෙනවා ඔව් ඔව් ගාන හදා ගන්න පුළුවන් ඔව් ඊට මේ පැත්ත දානවා නම් මේ මුළු පැත්තට ඒ පැත්තට පුළුවන් හිමනවා එහෙම මේ දැනනවා ඒක මේ 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 ප්ලේන් එක අපිට ස්ටෙක් කරගන්නවා දැන් මේ මේක තව හතරක් තියෙනවා මෙහෙම මෙහෙමයි මෙහෙමයි එකකටත් දාන්න ඕනේ මුදු මුළු නේද අපිට ඒක දෙන්නේ අපි ලෙවල් ලෙවල් 2 එකෙන් වැඩි මොකද මේ අතර දානවා සෙක්ෂන් එක අපිට පැත්තට දාගන්න සෙක්ෂන් එක මේ අයියා මෙහෙම පේනවා නේද ඒක බස් එකෙන් ගැදෙන යනකොට ඒක ඉතින් ගණන් ගන්න දෙයක් නෑ දැන් මේක මුල්ම හැම පේනවනේ එච් එක දැන් මේ එච් එකෙන් මේ ලයින් එක රෙෆරන්ස් ලයින් එකට ගිහින් රෙෆරන්ස් ලයින් එක දාගන්න ඕනේ මේ රෙෆරන්ස් ප්ලේන් එක මෙන්න මෙතන ඉඳලා මෙහාට දාගන්න දාගෙන මේක අපි මොකක් හරි නමක් දෙමු මොකක් දෙන්න අපි දාමුකෝ ඔය වැලි කියලා කියන්නේ වැලි ඩොක්ටර් වැලි කියලා ගන්නවා හරි වැලි කියලා ගන්නවා ඊට පස්සේ අපි PDF එකට දින සෙට් කරන්න ඕන ආයේ ෆෝන් එක තුන් ගිහින් සෙට් කරන්න වර්ක් ෆෝන් එක දැන් එන්න ඕනේ මේක නෙමෙයි මොකද්ද වැලි කියලා හරි ඒකවල මේක ප්ලේන් එක ඔය ප්ලේන් එක හරියට එනවා බලන්න ඕන පොඩක් ප්ලේන් එක හරිද කියලා අපි දුන්න ප්ලේන් එක තමයි ඉන්නේ වැරදි හරි ඔය මොන මේක දුන්නේ තියෙන්නේ ආ හරි දික් දිකාඩු විලා හරි 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 මේ අර ඉතින් මේ දිනා දුන්නේ හරි 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 ඊට මේක තියෙනවා මේ අපිට ඉස්සෙල්ලා වගේම අදගෙන යන්න පුළුවන් ඔබ්ජෙක්ට් එකේ කොම්පෝනන්ට් එක අනිත් පැත්තට ඉන්නවා නම් ආයෙම හදා ගන්න ඕනේ. දැන් ගාන ප්ලේන් එක ඇදලා තියෙනවා. ආයෙත් මේ පැත්ත ආ හරි හරි. ප්ලේන් එක දාගෙන ආයෙත් දා ගන්න. මේ හතර පැත්තම අදින්න. ඒක නිසා ඒක තමයි ලේසි විදිහ අදින්න. මේකත් අර විදිහට පොඩ්ඩක් පැත්තෙන් බලලා පොඩ්ඩක් මේක සෙට් වෙන්න ඕන නම් ටිකක් උඩට පල්ලෙහාට කරලා ගන්න පුළුවන්. හරි නේද ටික ඒක. අපිට සීට් මොකද්ද මේක දාන්න තියෙනවා මොකද්ද සීලින් එක සීලින් එකම අනිත් දවස් වල කියන්න හා අපි අනිත් දවස්ේ පොඩක් සීලින් එක සීලින් විතරයි තිබුණේ ඒක රූප් එකේ අනිත් ටික සේරම ඉවරයි